ආයුබෝවන් පුංචි යාළුවෝ හැමෝටම සුබ දවසක්. සුපුරුදු විදිහටම ගුරු සිත නොරිදවා වැඩසටහනින් තමයි පුංචි යාළුවෝ මේ එකතු වෙලා ඉන්නේ. වෙනදා වගේම අදත් ආදරණීය ගුරු චරිතයක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපි බලමුක කවුද කියලා. මුලින්ම මතක් කරගන්න පුංචි යාළුවන්ට මෙන්න මේ වගේම පුංචි යාළුවෝ ආදරය කරන ගුරු චරිතයක් එකතු කරන්න පුළුවන් අපේ වැඩසටහනට. කොහොමද ඒක කරන්නේ පුංචි යාළුවනේ? අපිට දුරකථන අංක දෙකක් තියෙනවා. ඒ වගේම අපිට ලිපිණයක් තියෙනවා. පුංචි යාළුවන්ට පුළුවන් ඔන්න දුරකථන මාර්ග ඔස්සේ අපිට කතා කරලා කියන්න. ඒ වගේම ලියලා එවන්නත් පුළුවන් පුංචි යාළුවෝ ආස කරන ආදරය කරන ගුරු චරිතය ගැන. මතක් කරන්න මුලින්ම අපේ ලිපිණය 177 NB කොට්ටාවපාර හෝකන්දර දකුණ. අංක 177 NB කොට්ටාවපාර හෝකන්දර දකුණ තමයි අපේ ලිපිණය. ඒ වගේම අපිට දුරකථන අංක දෙකක් තියෙනවානේ 0112 56 36 36. ඒ වගේම අපේ අනිත් දුරකථන අංකය තමයි පුංචි යාළුවනේ 077 02 31 565. එහෙනම් අපි බලමුකෝ අද අපිත් එකතු වෙලා ඉන්න ගුරු චරිතය කවුද කියලා. නමින් බීඒ රසිකා පෙරේරා ගුරුමෑණියන් ආදරෙන් පිළිගන්න අපේ වැඩසටහනට. ආයුබෝවන් ටීචර්. ආයුබෝවන්. ඔව්, ලස්සන හිනාවකින් තමයි ඔන්න අද දවසේ අපිත් එක්ක එකතු වෙන ගුරුමෑණි අපේ ටීචර් අපිත් එක්ක කතා කරන්න ලෑස්තිලා ඉන්නේ. එහෙම නේද ටීචර්? ඔව් ටීචර්, මම මුලින්ම කැමති දැනගන්න අපිට ටීචර් ගැන චුට්ටක් හඳුන්වන්නකෝ. මොකද පුංචි යාළුවෝ බලාගෙන ඉන්නවනේ ටීචර්. මම කොට්ටාව ප්‍රදේශයේ පන්නිපිටිය ලියනකොට ප්‍රදේශයේ තමයි ජීවත් වෙන්නේ. මගේ උපන් ගම වෙන්නේ ලියනකොට. ඉතින් මගේ දැන් වර්තමාන පාසල වෙන්නේ මහරගම ධර්මාශෝක කනිෂ්ඨ විද්‍යාලය. මගේ පවුල විස්තර කිව්වොත් මම විවාහකයි. මගේ ස්වාමිපුරුෂයාගේ නම රංජිත් කාර්යකරණගේ. මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. දුව දැන් පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබනවා. පුතා 10 ශ්‍රේණියේ ලුව කොලෙජ් එකේ ඉගෙනුම ලබනවා. ඔව් ටීචර්. ටීචර් ගැන ලස්සන හැඳින්වීමක් අපිට ලබලා දුන්නා ටීචර්. ටීචර් කෙනෙක් වුණත් ටීචරත් ඉස්කෝලේ කාලයක් තියෙන්නේ නැති නේද? දැන් හරියට මතක් වෙන්නේ නැති මතක් වෙනවා තියෙන්නේ. මොකද ටීචර් දැන් ඉස්කෝලේ යනවා, උගන්වනවා, ටීචර් ළමයින්ට සැර කරද්දී, උගන්වද්දී සුන්දර දේවල් මේ මතක් වෙද්දී ටීචරත් මතක් වෙන්නේ නැති මටත් සුන්දර පාසල් කාලයක් තිබ්බා කියලා. එහෙම නේද ටීචර්? එහෙමයි. එහෙනම් අපි මතක් කරමු මේ සුන්දර පාසල් කාලය ගැන. මගේ පාසල් කාලය කියන්නේ මම ගියේ කොට්ටා උතුර ධම්පාල විද්‍යාලයට. එහේ අවුරුදු 11ක් මම මේ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා. ඒ අවුරුදු 11 දී මට ගොඩක් අත්දැකීම් තියෙනවා. පාසල් කාලේ කරපු දේවල්, මම සහභාගී වෙච්ච දේවල්, මම ඉදිරිපත් වෙච්ච දේවල්, ගුරුවරුන්ගේ හැමතිස්සම පැසසුම් ලබන්න මම ලක් වුණා. එතකොට පාසලේ තිබිච්ච විවිධ වැඩසටහන් වලට සහභාගී වුණා, ශිෂ්‍ය නායකම් කළා. එතකොට ඒ හැම දෙයකින්ම මට ඉදිරියට යන්න මගේ පාසල් කාලය මේ උපයෝගී වුණා. ඊට පස්සේ මම ගියේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට. එහිදීත් මගේ ජීවිතේ ගොඩක් වෙනස් වීමට සිදු වුණා. හොඳින් ඉගෙනීම් කටයුතු කළා. අද මේ ගුරු ජීවිතේ ජයග්‍රහණයක් ලබලා ඉන්නවා. මම මෙහෙම ඇව්වොත් ඔන්න ටීචර් උසස් පෙළට වෙනම ඉස්කෝලේකටත් සාමාන්‍ය පෙළට වෙනම ඉස්කෝලේකටත් කීම් තියෙනවා. මං ඇහුවොත් ටීචර්ගෙන් සාමාන්‍ය පෙළ කාලේ කියන්නේ අපේ ලොකු කඩේීමක්නේ. අන්න ඒ කාලේ යාළුවෝ ඒ වගේ මේ කාලේ ආස කරපු විෂයන් එහෙමත් ඇතිනේ. ඒ ගැන අපි මතක් කරමුකෝ ටීචර්. යාළුවෝ කිව්වහම නම් ඇත්තටම මම මෙහෙම කිව්වොත් හරි, මම ඉස්සෙල්ලම පත්වීම හම්බුනේ මගේ පාසලටම, කොට්ටා උතුර ධම්පාල විද්‍යාලය. මම දැන් මම පුදුම ආසාවකින් ගියේ. මොකද මගේ පාසලේ මම ඉගෙනගත්තු පාසලටනේ මම ඉස්සෙල්ලම ගියේ පත්වීම් ලැබලා. එතකොට මගේ මම උගන්වන්න ගියාම මගේ සමකාලීන මිත්‍රයන්ගේ දරුවෝ තමයි මට හම්බ වුණේ. ඒක මට හරිම සතුටක් දැනුණා. ඉතින් එදා අපි කරපු කියපු දේවල් එක්ක කතා බහ කළා. එතකොට ඒ යාළුවොත් කියන අපිත් හිතුවේ නෑ අපේ දරුවන්ට ඔයා මේ ටීචර් මේ උගන්වන්න එන්න ලැබෙයි කියලා ඉවලා. ඒක මට පුදුමාකාර සතුටක් දැනුනේ. හරිම ආසාවෙන් මේ මගේ පාසල් කාලේ ගෙවුණා. ඉතින් ඒ වගේම ආදිශිෂ්‍ය දරුවෝ ගොඩාක් මට ඒ හම්බ වුණා. ඉතින් හරිම සතුටෙන් ඒ පාසල් කාලයේදී දරුවන්ට ඉගෙනීම් කටයුතු කළා.
Oh, teacher. Mang hanne kemathi saamaanya pela kaale aasa karapu vishayan hema thiyenne thine. Mona wage vishayan walada teacher kemathi? Mama sangeethayata aasai. E ekkama sinhala vishayata godak aasawa dakkuwa. Mama sinhala vishaya karanakota eken godak mama name panthi indala wage tama මොනවාද ගෙනීම් කටයුතු වලට ගොඩක් ආසාවෙන් යමු උනේ. එතකොට ඒ දවස්වල මොකද මම ලස්සන්ට අත් අකුරු ලියනවා. ඉතින් ටීචර්ලා සර්ලාගෙන් එහෙම ගොඩක් ඒවට ගොඩක් ප්‍රසසුම් තියෙනවා. ඉතින් ඒ වගේම ගීත ගායනා කරන්න එහෙමත් ආසෙහින්ද ඉතින් අපේ හිටිය සර් කෙනෙක් ඉතින් මාව එක්කගෙන යනවා එහා පන්තියට අපේ ශ්‍රේණියේ එහා පන්තියට මේ වන්තියට ගිහිල්ලා මගෙන් ඒ පාඩම් වල තියෙන කවි ඒව හැම ගායනා කරලා ගන්නවා. එතන විවිධ වැඩසටහන් තිබුණා. ඒ හැම එකකදීම මම ඒ දේවල් වලට ඉදිරිපත් වෙලා පාසලේ හොඳින් වැඩ කටයුතු කළා. ඔව්. ටීචර් සංගීත විෂයට ආස කියු නිසා මම අහන්න හිටියේ ඉක්මනින්ම ටීචර් එහෙනම් අද සින්දුවක් කියලා අපිට මේ අපේ වැඩසටහන සින්දුවක් කියන්න පුළුවන්ද කියලා. ඉතින් ඇත්තටම ටීචර්ට චුට්ටක් අසනීප වුණාට මම කැමතියි ටීචර්ගෙන් අපේ වැඩසටහන අවසාන වෙලාවේ පුංචි ගීතයක් රස විඳින්න. එහෙනම් මම හිතනවා ටීචර් මගේ ඉල්ලීම ඉෂ්ට කරලා දෙයි කියලා. ඒත් එක්කම මම අහන්න කැමතියි ඒ විදිහට ටීචර්ගේ සාමාන්‍ය පෙළ කාලය ගෙවිලා යද්දී උසස් පෙළ කාලයේ ආස කරපු විෂයනුත් ඇති. අපි ඒකනත් මතක් කරමු ටීචර්. මම උසස් පෙළ කාලේ මම කිව්වා පන්පිටියේ ධර්මපාල විද්‍යාලයේ මම භූගෝල විද්‍යාවට ගොඩක් ආසාවෙන් කටයුතු කළා. මට කොමාරිය ඉස්කෝලේ එලෙවල් වලටනේ ගියේ. එතකොට අපිට තියෙන ඕලෙවල් කරපු ඉස්කෝලේ වගේ නෙවෙයි එලෙවල් කරපු ඉස්කෝල්දී ගොඩක් දේවල් ටිකක් අපිට ලැබෙන දේවල් අඩුයිනේ. මම ඉතින් කොහොම හරි අවසානයේ ප්‍රයිස් ගිවන් එකෙත් භූගෝල විද්‍යාව විෂයට හොඳම ත්‍යාගය ලබා ගත්තා. පන්ති ත්‍යාගයත් ලබා ගත්තා. මට ඒව අමතක වෙන්නේ නැහැ. ඒ වගේම ඔය ඉස්කෝලේ තිබිච්ච කලාවලවල් වලදී මොනවාද පද්‍ය ගායනා තරඟ වලට ගිහිල්ලා ප්‍රථම ස්ථානය පවා ලබා ගත්තා. ඒවා හරිම සතුටින් ඒ තියෙන ඡායාරූපව මම ඉතාමත් ආසාවෙන් සහතිකවත් මේව ළඟ තියාගෙන ඉන්නවා. ඔව් දක්ෂ ගුරු මෑණියෙක් කෙනෙක් තමයි අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. උසස් පෙළ කාලය සාමාන්‍ය පෙළ කාලය සුන්දර ළමා කාලය ගැන ඒ විදිහට ටීචර් මතක් කරද්දී අනිවාර්යෙන් යාළුවොත් මතක ඇති. දැන් ටීචර් කිව්වන් ටීචර්ගේ මුල්ම පත්වීම හම්බුනේත් ගියපු ඉස්කෝලේටම කියලා. ඒ වගේ ටීචර් සුන්දර මතකයන් ගොඩක් ඇතිනේ. මතක් කරමු අපි ඒ යාළුවොත් එක්ක තිබ්බ මතකය සහ යාළුවන්ගේ නම් එහෙමත් මතක ඇති ටීචර්ට. මගේ පන්තිවල යාළුවනේ. ඔව් ටීචර්. ඔව් මගේ හිටියා චමිලා කියලා හිටියා පියුමා තව මංජුලා කියලා හිටියා. එතකොට තව ඉන්නවා ගොඩක් යාළුවෝ ඉන්නවා. උසස් පෙළ කාලේ යාළුවෝ වෙනවා. උසස් පෙළ නිමාලි ඩිලන්ති ඉන්නවා. තව ක්‍රිෂාන්ති කියලා හිටියා. අද වෙද්දි ටීචර්ට ඒ යාළුවෝ හම්බ වෙනවද? අපෝ හොඳටම තාමත් ඒ මිතුදම තියාගෙන ඉන්නවා හොඳින්ම. ඔව් ටීචර්. ඔන්න ඒ විදිහට පාසල් කාලය ගැන සුන්දර විදිහට ටීචර් මතක් කරද්දී මම එනවා මෙන්න මේ දැන් වර්තමාන පාසල් කාලය ගැන කතා කරද්දී ටීචර් වර්තමානයේ උගන්වන පාසල මොනවද සුන්දර සිදුවීම් කොහොමද ටීචර්ගේ පාසල් කාලය ගෙවෙන්නේ? මම පොඩ්ඩක් කියන්නම් වර්තමාන පාසල මම දැන් ධර්මාශෝක කනිෂ්ඨ විද්‍යාලයේ මහරගම ඊට ඉස්සෙල්ලා මම පොඩ්ඩක් කියන්නම් ඊට ඉස්සෙල්ලා මම සේවය කළේ අවුරුදු 10ක්ම කොට්ටවත ධර්මපාල විද්‍යාලයේ. ඒදිත් ඒ සුන්දර අධ්‍යක්ෂීම් තියෙනවා දරුවොත් එක්ක. මොකද අධ්‍යාපන චාරිකාව ගියාම එතකොට විවිධ වැඩසටහන් කළාම ඒ වගේම දැන් මම ස්ථාන මාරුවක් කළබල තමයි දැන් මේ වර්තමාන පාසලට දැන් සතිය දෙකකට ආසන්න වගේ වෙනවා. දැන් මම එහෙ පහ ශ්‍රේණිය උගන්වනවා. ඒ දරුවෝ ටිකත් හරීම හොඳයි. ඉතාම හොඳින් ගෙනීම් කටයුතු කරන දරුවෝ පිරිසක්. මට කියන්න ඕන මේ පාසලේ විදුහල්පතිතුමිය ගැන මේ අවස්ථාවට මට එන්න ලබා දුන්නත් විදුහල්පතිතුමිය විසින්. ඉතින් ඉතාමත් සතුටෙන් ඒ ඉගැන්වීම් කටයුතු කරනවා. මොකද පහේ දරුවෝ කියන්නේ ලොකු කඩේමක් පහු කරන්න තියෙන දරුවෝ පිරිසක්නේ. ඉතින් ඒගොල්ලන්ට මේ හොඳින් අධ්‍යාපනය ලබා දෙන ගමන් මම හිතන්නේ දරුවන්ට සතුටෙන් නිදහසේ උගන්නන්න තියෙනව නම් තමයි දරුවෝ කැමති. ඒ විදිහට තමයි ගොඩාක්ම දරුවන් කැමති වෙන්නේ. ඉතින් මම මේ දේ උපරිම ලබා දෙනවා අධ්‍යාපනය අතිනුයි යහගුණ ධම්ම අතිනුයි හැම විදියකින්ම දරුවන් ඉදිරියට ගන්න මම ගොඩක් උත්සාහ කරනවා. ඔව් ටීචර්. ඉතින් ඔන්න දැන් පහේ ශිෂ්‍යත්වයට සූදානම් වෙන පුංචි නංගිලා මලිලා බලාගෙන ඇතිනේ අපේ පුංචි යාළුවෝ හැමෝම. ඔන්න බලන්නකෝ අපේ ටීචර් අඳුරනවද කියලා. අඳුරන අය ගොඩක් ඇති නේද බලන්න. ඉතින් ඒ වගේම අපේ අපිට තවත් ආදරණීය චරිතයක් ගැන ආදරණීය ගුරුමවක් පියෙක් ගැනත් අපිට ලියලා එවන්න කතා කරලා කියන්නත් පුළුවන් කියන එක මම නැවත මතක් කරනවා. ටීචර් ඔන්න පුංචි කාලේ ගැනක මතක් ආදී ඔන්න ටීචර් උගන්වන්නේ ශිෂ්‍යත්වයේ පුංචි යාළුවන්ට කිව්වා
ඒ පුංචි අලුත් එක වැඩ කරද්දී ටීචරත් ටීචර්ගේ පුංචි කාලේ ශිෂ්‍යත්ව කාලෙත් මතක් වෙනවා ඉතින්. නමුත් මම මේ අහන්නේ ශිෂ්‍යත්ව කාලේ ගැන ප්‍රශ්නයක් නෙවෙයි. ටීචර් සින්දු කියලා දැන් පුංචි අලු නිසා සින්දු කියලා නටලා අන්න ඒ වගේ සතුටින් ඉන්නවා කියවනේ ටීචර්. ඔව්. ඒ වගේම ටීචර්ගේ හැකියා දක්ෂතා ගැන කියද්දී මට මතක් වෙන්නේ සංගීතයේ විෂය විතරමයි ටීචර්. ඒයි කියන්නේ මම දන්නේ නැහැ. ඉතින් මම කැමති ටීචර්ගේ පුංචි කාලේ හැකියා දක්ෂතා ගැන මතක් කරන්න. පුංචි කාලේ චිත්‍ර අඳින්නත් කැමතියි. සංගීත විෂයටත් ආසයි. මම ඉතින් එදා ඉඳලා දහම් පාසල් ගියා. ඒ දහම් පාසල් තරඟ වලට සහභාගී වුණා. කියන්නේ දහම් පාසලොත් තාමත් මම උගන්වන්න යනවා. මේ ඒකත් ලොකු සතුටකින් උගන්වන්න යන්නේ. ඉතින් හැකියා කියන්නේ සමබරව ලස්සන්ට මට ලැබෙන හැකියා මේ දේවල් ටික ඉතා උපරිමයෙන් ඉදිරිපත් කරන්න මම ආසාවෙන්. එතකොට ඒ විදිහට පුංචි කාලේ හැකියා දක්ෂතා එද්දි උසස් පෙළ කාලේදී හැකියා දක්ෂතා වෙනස් වුණාද නැත්නම් ඒ විදිහටම සංගීත විෂයටම ආසාවක් දැක්වුවාද ඒ විදිහටම හැකියාවන් තිබ්බද? නෑ මම සංගීත විෂය කළේ නෑ කලා විෂයන් කළාට මේ එහෙම දෙයක් තිබුණේ නෑ. මම ඉතින් උසස් පෙළට විෂයන් වලින් අනිකුත් විෂයන් වලින් විභාගය සමත් වුණා. මං කැමති ටීචර් අහන්න දැන් අපි හැමෝම චූටි කාලේ ආස කවුද වෙන්න ආස කියලා හෙව්වොත් අපි නම් කියන්නේ ටීචර් කෙනෙක් වෙන්න ආසයි කියලා නේද ටීචර්? මේ මං හිතන මම චූටි කාලේ එහෙම වෙන්නේ නැති කියලා. මොකද මමත් ආසාවෙන් හිටියා සාරියක් අඳින්න. يعني අපේ ටීචර් අපිට උගන්වපු විදිහටම මේ විදිහටම අපිත් ළමයින්ට උගන්වන්න හරි ආසාවෙන් හිටියා. මං අහන්න කැමති ටීචර්ගේ පොඩි කාලේ හීන තිබ්බ ටීචර් කෙනෙක් වෙන්නද? ඒක එක සිතින්ම කියන්න ඕනේ මම පොඩි කාලේ ඉඳලම උගන්වන්නම ටීචර් කෙනෙක් වෙන්නම තමයි ආසාවෙන් හිටියේ. ඒ දේ ඇත්තටම සැබෑ වුණා. මේ මොකද මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය මට ලබන්න බැරි වුණා ලකුණු කීපයක් මැද වුණේ හින්දා. ඊට පස්සේ මම දැන් ටීචර් කෙනෙක් වෙන්නනේ ආස හිතුනේ. ඉතින් මම දැන් කල්පනා කරා කොහොමද මම ටීචර් කෙනෙක් වෙන්නේ. මම ඊට පස්සේ පෙරමාසල් ඩිප්ලෝමා කළා. ඊට පස්සේ පොඩි අයත් එක්කනේ ඉන්න තියෙන්නේ. ඉතින් ඒක හරි සතුටින්. ඒකට මට ඇත්තටම ආර්යවති අඹුල්දෙනිය කියන ගුරු මහත්මිය මට ඒකට සහාය ලබා දුන්නා. ඊට පස්සේ මම ගෙදර පන්ති කළා පොඩි අයට. ඉතින් හැමදාම ගෙදර ඉන්නවා ළමයි 20ක් 25ක් විතර හැමදාම සාලේ ඉන්නවා. ඉතින් මම පෙර පාසල් ඒ උගන්වලා ඉල්ලුවලා පන්තිත් කරනවා. ඒ අතරේ ආයතනයකට ගිහිල්ලා මම පොඩි අයට ඉගන්වනකොට මිස් කෙනෙක් මගේ ඉන්නවා නාලි කරුණාරත්න කියලා මිස්. ඒ මිස් හම්බෙලා මට කොහොම අනේ දරුවෝ පන්ති කරන්න ඔයාත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය යමුනේ නැති හින්දා බාහිර වලින් බාහිර මේ උපාධිධාරී එකට මේ ලියලා මේ ගුරු විභාගයේ ලියලා ආට එතකොට ගුරුවරියක් වෙන්න කොහොමත් ලැබෙයි කියලා. ඉතින් ඇත්තටම මම ඒක කල්පනා කළා. ඒ ගුරුතුමියට මම ස්තුතිවන්ත වෙනවා. දැන් ඇත්තටම එදා ඒ කියපු වචන ටිකට මාව ධෛර්යමත් කළා. එදා මම විශ්වවිද්‍යාල අධ්‍යාපනයට බාහිරින් යොමු වෙලා අද එදා ගුරු විභාගයේ ලියලා දැන් අවුරුදු 12ක සේවා කාලයක් සපුරනවා මේ ගුරු ජීවිතේ. මට ගොඩාක්ම සතුටුම සතුටුයි. ඔව් ටීචර්. සේවා කාලය අවුරුදු 12ක්. ඉතින් ඒ හීනේ සම්පූර්ණ වුණා කියන්නේ අපිටත් සතුටුයි ටීචර්. මොකද මේක බලන් ඉන්න පුංචි අලුවටත් ඔන්න ආසාවක් තියෙනවා නම් හීනයක් තියෙනවා නම් කවදා හරි ටීචර් කෙනෙක් වෙනවා කියලා අනිවාර්යයෙන්ම පුළුවන් නේද ටීචර්? මගේ දෙමව්පියොත් කැමැත්තෙන්ම හිටපු රැකියාව තමයි මේ. ඔව් එහෙනම් ඔය ඇත්තටම සතුටුයි ටීචර්. මොකද පුංචි කාලේ හීන හරි අඩුයිනේ මේ සාර්ථක වෙනවා. ඉතින් එක්තරා වාසනාවන්ත ගුරුවරියක් තමයි අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. මම ටීචර්ගෙන් මෙහෙම අහුවොත් ටීචර් ඔන්න සේවා කාලය වසර 12ක්. ඔව්. එතකොට ටීචර් දැන් ගුරුවරියක් විදිහට වැඩ කරනවා. පුංචි යාළුවොත් එක්ක දැන් ශිෂ්‍යත් සීමාවේ පුංචි යාළුවත් එක්ක තමයි වැඩ කරනවා කියේ ටීචර්. එතකොට මේ සේවා කාලය ගැන මේ තරම් දුර ආපු එක ගැන ටීචර්ට ගුරුවරියක් විදිහට මොකද හිතෙන්නේ? ගොඩක්ම සතුටුයි. මොකද විවිධ අත්දැකීම් ලබාගෙන අපිත් දැන් ඉස්සෙල්ලම පළමු පත්වීම අරගෙන ඉස්කෝලට ගියාම ටිකක් නුහුරුයි දරුවෝ ලොකු ඉස්කෝලවලනේ. ඉතින් ඊට පස්සේ මම ටංගාලා මම ඉතාම ඉක්මනින් දරුවොත් එක්ක මේ සහයෝගයෙන් කටයුතු කරනවා. මම ගොඩක් වෙලාවට දරුවන්ට මේ ආදරෙන් හැමතිස්සෙම මගේ වචනේ තියෙන්නේ පැටියෝ
මැනික එහෙම කිව්වහම දරුවෝ මාත් එක්ක ගොඩාක් සමීපයි. දඬුවම් දුන්න අවස්ථාවක් ඇත්තෙම නැද්ද මේ සේවක ගන්න? දඬුවම් දීපු අවස්ථාවක් තියෙනවා. ඒවත් ඉතින් අනිත් පැත්තට මේ මම පිටත ගාලා ඔළුව අත ගාලා අනේ මේව කරන්න එපා පැටියෝ කියලා ඒ අවස්ථාව මේ දරුවන්ට කියලා දෙනවා. දරුවෝ ගොඩාක් මාත් එක්ක සමීපයි. ඔව් ටීචර්. දැන් ටීචර් ශිෂ්‍යත්ව සීමාව ගන්න පුංචි අලුවන්ට ගන්න ගුරුවරියක්නේ. මම කැමතියි දැනගන්න මේ ශිෂ්‍යත්ව ගැද්දී අම්මලා තාත්තලා පුංචි අලුව හරියට මානසිකව වැටෙනව නේද ටීචර්? ඉතින් හරියට ලොකු කඩේමක් කියලා හිතන්නේ. අතරම ලොකු කඩේමක් තමයි. ඒ ගැන පුංචි යාළුවන්ට අම්මලා තාත්තලාට වගේම ගුරුන්ටත් දෙන්න ගොඩක් උපදෙස් ඇති. අපි ඒවා කෙටියෙන් පැහැදිලි කරමු ටීචර්. ඔව්. මම කියන්නේ දැන් මම ශිෂ්‍ය මෙහි ධර්මාශෝක විද්‍යාලයේ ශිෂ්‍යත්ව ගන්න පහ ශ්‍රේණිය උගන්වන්න ලබනවා. ඉතින් හැම ඒ දරුවන්ට විතරනේ හැම පහ ශ්‍රේණිය උගන්වන හැම ගුරුවරයෙක්ම ආසයි දරුවෝ විභාගයේ සමත් වෙන්න. ඒත් විභාගයේ අපි දරුවෝ විවිධයි. එක එක මට්ටම් වල ඉන්නවා. අති දක්ෂ දරුවෝ ඉන්නවා, මධ්‍යස්ත දරුවෝ ඉන්නවා. ඒ විදිහට ඉන්නවා. ඉතින් ඒ දරුවන්ට නිදහසේ අධ්‍යාපනය, සතුටින් අධ්‍යාපනය ලබන්න පුළුවන් වාතාවරණයක් හදලා දුන්නොත් දරුවෝ ඒකෙන් ජයග්‍රහණය කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒකයි මගේ ඉලක්කයක් වෙන්නේ. ඔව්. ඒ වගේම ටීචර් දැන් මතක ඇති වෙනම් ටීචර්ගේ මම පුංචි ඉල්ලීමක් මුල්ම වෙලාවේ මතක් කරනවා. මං හිතනවා ඉල්ලීම මතක ඇති කියලා. අපි කැමති ටීචර් චුට්ටක් අසනීප හින්දා පුංචි ගීතයක කොටසක් කියනවනේ. මම කියන්න. පුංචි පන්තිවල සැබෑම සුරතල් කොහින්ද මේ පොඩි නෑදෑයෝ උදෙන්ම පාසල් අරගෙන ආවෝ මේ පොඩි පැටවුන් දෙමව්පියෝ. හරිම ලස්සනයි ටීචර්. ටීචර චුට්ටක් අසනීප වුණාට ඔව් මේ මොකද මං හරි ආසාවෙන් හිටියේ. ටීචර් හැමතිස්සෙම කියද්දී හැකියා දක්ෂතා ගැන කියද්දී ආස කරන විෂයන් ගැන කියද්දී නිතරම සංගීතය ගැන මතක් කරානේ. මං ඉතින් හරි ආසාවෙන් හිටියේ ටීචර්ගෙන් සින්දුවක් අහගන්න. මොකද අපේ වැඩසටහනට එන ටීචර්ලා සර්ලා හැමෝගෙම සංගීතය පුළුවන් අයගෙන් අනිවාර්යෙන්ම අපි කොහොම හරි සින්දුවක් අහගෙනම යන්නේ. මොකද පුංචි යාළුවෝ බලනවනේ ටීචර්. ඔව්. ටීචර්ට අද මේ තැනට එන්න උදව් කරපු දෙමව්පියෝ, පවුල, ගුරුවරු ඒ ගැනත් අපි මතක් කරමු මේ වෙලාවේ. මම ඉස්සෙල්ලම මතක් කරන්න මම කොට්ටවතු දන්පා විද්‍යාලයේ සේවය කරනකොට ඉස්සෙල්ලම හිටි විදුහල් මම යනකොට හිටිය විදුහල්පතිතුමා සුමන සිංහ සර්. ඊට පස්සේ අපේ අනුර මෝටි ගුරුපියාණන්, ඊට පස්සේ වර්තමානයේ ඉන්න විදුහල්පතිතුමත්, දැන් මං සේවය කරන ධර්මාශෝක කන්ස්ට විද්‍යාලයේ විදුහල්පතිතුමියටත් ඉතාමත් ගෞරවයෙන් මතක් කරනවා. ඒ වගේම මගේ පාසල් කාලේ ඉඳලම මට උගන්වපු ගුරුවරුන් මේ අවස්ථාවේදී සියලු දෙනාම ඉතාමත් ආදරෙන් මතක් කරනවා නම් නොකිව්වට මට මතක විදිහට. එතකොට මගේ දෙමව්පියන්ටත් මම මගේ ශිෂ්‍යාවන්ගේ දෙමව්පියන්ටත් මම ස්තුතිවන්ත කරනවා මට මේ අවස්ථාව ලබා දුන්නේ. මම කොට්ටවතු දන්පාල විද්‍යාලයේ ගන්න ඉන්න කාලයේදී මෙහි දිදුල ආයතනයේ සේවය කරන ශාන්ත මහතාට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව මට ලබා දුන්නට. ඔව් ටීචර්. මම අවසාන වශයෙන් ටීචර්ගෙන් අහන්න කැමතියි අපේ වැඩසටහන ගැන ටීචර් මොකද හිතන්නේ? ඇත්තටම හොඳ වැඩසටහනක්. මොකද ගුරුවරුන්ට ගුරුන්ගේ දේවල් කියන්න හරි ආසාවෙන් තමන්ගේ දේවල් කියන්න ගුරු ජීවිතයේ තමන්ගේ දක්ෂතා පෙන්වන්නේ දක්ෂතා කියන්න හොඳම තෝතැන්නක් මේ දිදුල නාලිකාවේ යන ගුරුසිත නොරිදවා වැඩසටහන. ඉතින් ඒ අවස්ථාව ඉදිරියටත් ඉතාමත් හොඳින් කරගෙන යන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔව් ටීචර්. අපිත් ප්‍රාර්ථනා කරනවා ටීචර්ගේ ඉදිරි අරමුණු ඒ වගේම ටීචර්ගේ හීන මේ හැමදේම ඉතාම සුභවාදීව සාර්ථක වෙන්න කියලා. තවත් දවසක සමහරට අපිට එකතු වෙන්න පුළුවන් වෙයි ටීචර්ගේ මාදි ශිෂ්‍ය කෙනෙක් එක්ක සමහර විට. ඉතින් ටීචර් හිතුවා වගේම ටීචර්ගේ හීනෙත් හැබෑ වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම මම ප්‍රාර්ථනා කරනවා ටීචර්ගේ හැම හීනයක්ම ඒ විදිහටම අරමුණු ඉෂ්ට සිද්ධ වෙන්න කියලා. ඒ වගේම පුංචි යාළුවනේ මේ වගේම ආදරණීය චරිතයක් ආදරණීය ගුරු මෑණික කෙනෙක් පිය කෙනෙක් අපිත් එක්ක එකතු කරන පුංචි යාළුවන්ටත් අවස්ථාව තියෙනවා. ඒ කොහොමද? මම මුලින්ම මතක් කරා අපේ ලිපිණියයි අපේ දුරකථන අංකයයි. අපේ ලිපිනේ තමයි අංක 177 එක බී කොට්ටාව පාර හෝකන්දර දකුණ. ඒ වගේම අපිට දුරකථන අංක දෙකක් තියෙනවා. 0112 56636 36. ඒ වගේම 077 02 31 565.
පුංචියලෝ හැමෝටම ඔන්න අවස්ථාව තියෙනවා ඔගොල්ලෝ ආදරය කරන ආස කරන ගුරු චරිතයක් අපිත් එක්ක එකතු කරන්න අපිට කතා කරලා කියන්න ඒ වගේම ලියලා එවන්නත් අවස්ථාව තියෙනවා එහෙනම් තවත් දවසක මේ වගේම ලස්සන ආදරණීය ගුරු මෑණි කෙනෙක් පිය කෙනෙක් එකතු කරගෙන ගොඩාක් තොරතුරු අරගෙන මං එන්න එහෙනම් අදට ගුරු සිත නරිද්වා වැඩසටහනෙන් අපි සමු ගන්නවා තවත් දවසක එනවා ඒ වගේම අද අපේ වැඩසටහනට එකතු වුණු ගුරු මෑණියට අයිබෝවන් කියලා අයිබෝවන්